मतलब हम ऑर्डर में सुधु दैसना को कुमार नाटक माँ बहन में तिकल होते नाम भाई और ना भी आरंभ करना है दाने आलगे पालकों आरी भागे संभाल दो ना पेपर के साथ अच्छा हो मगर तेरे को डाक करते ताऊ संबंध लाने हैं हर कभी वैन बटन का पूछ में ना मंत्रों में विद्यों को तो बेबस्टी कार के ना कमांग का व्यक्ति वो बोलो लियो उत्तर बात के बाल लेती देन कर तो मन कल दिन वैर भी आधु पार्ट देख लेती देन आधु साक्षात चाहे ना तो पूरे मुख करे आलू कार ना वक्त तीन वाना पत्त पैना कर गे ना पार्ट पैना कर गे ना ये वैध का तू कारणों टीक सटान करेगा हरी बालन ने तमंटे वैर दूनी मुख निशाद वैर दूनी गुड़ा का एक समारक वैर दी नुगन्न कमनिसाने वे අතපස් වීම නිසා ඒ කියන්නේ තමන්ට තියෙන අවධානය අඩු වීම නිසා ගන්න කරද්දී කලබලේ එහෙම නැත්නම් අවධානය අඩුකම නිසා වැරදිච්ච ඒවා ගොඩාක් තිබ්බ සමහරක් අය ඊට අමතරව තවත් විශේෂ කාරණා දෙකක් එකක් දෙකක් තිබ්බා නවය අසර මට්ටමට වඩා පොඩ්ඩක් විතර ඉහළින් තිබ්බ කාරණා දෙකක් තිබ්බා ඒ ටිකත් බලමු බල අඩුපාඩුකම් ඔගොල්ලෝ හරි ගස්ස ගන්න තක්කාලි නේද හරිද හරි හරි මුලින්ම අපි යමු බලන්න කෙටි ප්‍රශ්න 20 සාකච්ඡාවට ප්‍රශ්න අංක 1 පාද සංඛ්‍යා රටාවේ ඊළඟ පද 3 මතක විදියට මේක නම් ඔක්කොම අල්ල වගේ හරි ගියා ඒත් එක්කෙනෙක් දෙන්නේ කේ සමහරක් වැරදි තිබ්බා මේකෙත් 22 19 වෙලා 19 16 වෙලා 16 13 වෙලා එහෙමනම් 13 ඊළඟට මොකද වෙනව ඇත්තේ දහය වෙන්න ඕනේ එහෙම නේද ඊළඟට හත වෙන්න ඕනේ ඊළඟට හතර වෙන්න ඕනේ මේක තුනෙන් තුන අඩු වෙමින් යන සංඛ්‍යා රටාවක් වෙනවා තුනෙන් තුන අඩු වෙමින් යන සංඛ්‍යා රටාවක් වෙනවා හරිනේ ප්‍රශ්න අංක 2 සරල සමීකරණයක් ඔයගොල්ලෝ පිළිගන්නවද ඒක සමීකරණයක් කියලා හේතුව ඇයි මේක සමීකරණයක් කියලා මම කියන්න සමාන ලකුණ නොදන්නා පදයක් සහිත සම්බන්ධයක්. එහෙමනම් මේ කියන සමීකරණය විසඳනවා නම් x තනි කර ගැනීම තමයි අරමුණ. ඒක තමයි වෙන්න ඕනේ. පළවෙනි පියවර මෙතන තියෙනවා බෙදීම දෙකක්. අපි මුලින්ම බෙදීම දෙක එළවමු. බෙදීම දෙකක් එළවන්නේ ඒකේ විරුද්ධවාදීය ගුණ කිරීමක් ගේන්න ඕනේ. එහෙනම් අනිත් පැත්තටත් ඒකම කරන්න ඕනේ. දෙකට දෙක ඉවත් වෙලා යාවි. එහෙනම් 3x සමානයි අපිට ඒක 26ක් කියලා. දැන් එහෙමනම් x තනි කරන්න 3 එලවන්න ඕනේ. x එක 3 බැඳීම ගුණ කිරීමක්. ඒ ගුණ කිරීමේ බැඳීම එලවන්නේ බෙදීම බැඳීමක් ගේන්න ඕනේ. එහෙනම් අනිත් පැත්තට බෙදීම බැඳීමක් ගේන්න ඕනේ. එහෙනම් x සමානයි 26 හරියටම බෙදෙන්නේ නැහැ. ඒ නිසා මිශ්‍ර සංඛ්‍යාවක් විදිහට නවත්තන්න පුළුවන්. 8.66 කියලා කියන්නත් පුළුවන්. දිල්චිකා කියනවා. හරි. හැබැයි ගොඩක් විට මම කැමති ඔයාල මිශ්‍ර සංඛ්‍යාවක් විදියට තියෙනවා නම් 8.66 කියලා දැම්මත් කමක් නැහැ වඩා හොඳයි හැබැයි මිශ්‍ර සංඛ්‍යාවක් විදියට තියෙනවා මොකද ඔක හරියටම බෙදලා ඉවරයක් වෙන්නේ නැති හින්දා දිගටම 6 එන හින්දා ප්‍රශ්න අංක 3 රුපියල් 750කින් 3න් එකක් එහෙනම් අලනයන ගණිත කර්මයේ පාවිච්චියට ගන්න තැනක් මේ ගැටලුවේ තියෙන්නේ 750කින් 3න් එකක්. ඕගොල්ලෝ දන්නවා අලනයෙන් අදහස් කරන්නේ ගුණ කිරීම කියන එක. 750 වහරින් එකයි ඉන්නේ. 3ට 3 ඒවා එකයි. 750ට 3 ගොඩවල් 250යි. එහෙනම් 250 එක 250යි. එහෙනම් රුපියල් this year pana hai prashna ka 4 a b c d sala reka nam a kiyana kone age itin chuttak matak wenno one 8 wasara pratimuka kona kiyana karane api dannawa yam sala reka deka chedane wimen yam sala reka deka chedane wimen idiriyata idiriye මෙන්න මේ විදියට ඉදිරියට ඉදිරියේ පිහිටන කෝණ අපි කියනවා කිව්ව ප්‍රතිමුඛ කෝණ කියලා
ප්‍රතිමක කෝණවල තිබ්බ විශේෂත්වය තමයි ප්‍රතිමක කෝණ යුගල් එකිනෙකට සමාන වෙනවා ළමයි. ඒක තමයි විශේෂත්වය. එහෙමනම් මෙතන කෝණේ අංශක 80 නම් ඊට ඉදිරියේ තියෙන කෝණෙත් අංශක 80ක් වෙන්න ඕනේ. ඉතින් අපි දන්නවා මෙතන තියෙන කෝණේ කියලා කියන්නේ මේ කෑල්ල A මේ ටික 30යි. එහෙනම් මුළු කෝණේ කියන්නේ A එකතු කිරීම 30. ඔගොල්ලෝ දන්නවා මේ දෙන්නව එකතු කරන්න බැහැ අපිට විජාතීය පද. එහෙනම් මේ කෝණ දෙක එකතු වෙ කියන්නේ A දන 30. ඒ දන 30 විශාලත්වය අනිවාර්යයෙන්ම මේ කෝණේ අංශක 80 කෝණට සමානයි. අපි පොඩි සරල සමීකරණයක් ගොඩනගා ගත්තා හිමනම්. දැන් ඉතින් අපිට තියෙන්නේ ඒව විසඳ ගන්න ওই කියන සරල සමීකරණේ විසඳලා. එහෙනම් ඒව තනි කරන්න දන 30 එළවමු. එහෙනම් දන 30 කියලවන්නේ ඒකේ විරුද්ධවාදීව ගේමු. ඍණ 30ක්. එහෙනම් අනිත් පැත්තට ඍණ 30ක් ගේන්න ඕන. එහෙමනම් ධන 30ට ඍණ 30 කැපිලා යාවි. එහෙමනම් ඒ සමානයි කීයක් කියලා එවිද? අංශක 50ක් කියලා එයි. මෙන්න විසඳුම එහෙමනම්. ඒ කියන කෝණයේ විදියට හැංගිලා ඉඳලා තියෙන කොච්චරක්ද? අංශක 50. ඔන්න ප්‍රශ්න අංක 4. ඔන්න ප්‍රශ්න අංක 4. ගොඩක් කට්ටිය ඒකත් හැබැයි නිවැරදි ලියලා තිබ්බා. ගොඩක් කට්ටියගේ පිළිතුර හරි. රුපියල් 500ට ගත්ත භාණ්ඩයක් 5%ක ලාභයක් සහිතව විකිණිය යුතු නම් එය විකුණන මිල. ඉතින් අපි දන්නවා අපි ඉස්සලාම භාණ්ඩයක් මිලදී ගන්න ඕනේ. එතකොට මිලදී ගැනීමක් කියලා කියන්නේ ගණන් මිලක්, දත් මිලක් තියෙන්න ඕනේ. ඊට පස්සේ තමයි ওই කියන භාණ්ඩය ලාභයක් සහිතව විකුණන්නේ. ලාභයක් තියාගෙන ඊන් පස්සේ අපි ওই කියන භාණ්ඩේ විකුණනවා. එතකොට එනවා විකුණුම් මිල. 105ක ලාභයක් කියන එකේ අදහස ගත්තොත් රුපියල් 100ට 5ක ලාභයක් තියාගෙන එන විකුණන්න ඕනේ අපි 105ට කියන කතාව. මතකනේ ලාභයක් තියාගෙන විකුණනවා කියන්නේ 100ට 5ක 105ට විකුණන්න ඕනේ. හැබැයි මේ රුපියල් 100ට ගත්තොත්. නමුත් ඇත්තටම ওই කියන බාණ්ඩේ 100ට නෙවෙයි aran තියෙන්නේ. එයාලා කියන විදිහට රුපියල් 500. එහෙනම් 500ට ගත්තොත් විකුණුම් මිල. ඉතින් අපි දන්නේ නැහැ. අපි හිතමු x කියලා. එනම් ගත් මිල සහ විකුණුම් මිල අතර අනුපාත දෙක සමාන කරමු හරස් ගුණකය තුලින්. එනම් 100 ගුණ කිරීම x සමාන කරමු 500 ගුණ කිරීම 105ට. එමනම් 100x 500 ගුණ කිරීම 105ට. එන x තනි කරන්න දෙපැත්තම 100 බෙදමු. එවනම් x සමානයි බිංදු දෙකට බිංදු දෙක කැපෙනවා. 5 ගුණ කිරීම 105 කියන්නේ 525යි. මෙන්න භාණ්ඩයේ විකිණිය යුතු මුදල්. හරි ප්‍රශ්න තියෙනවද ඒකේ? නැහැ නේද? හරි දෙමින්දි මොකදත් හරි නේද? තංශි හරි නේද? බැලුවද? ඊළඟ කාරණේ අංක 6. රුපියල් 10000 දත්වලට අනුව අඳුරු කරපු කොටසේ වර්ගඵලය අහන. අඳුරු කරපු කොටස. දැන් මේකේ අඳුරු කරපු කොටස කියන්නේ මෙන්න මේ කොටස. මම ඒක හදලා දුන්න ඔයගලන්ට දුන්න පේපර් එකේ නම. මෙන්න මේක තමයි අඳුරු කරපු කොටස. මෙන්න මේ අඳුරු කරපු කොටසේ වර්ගඵලය හොයන්න කියලා තමයි සාධක ආකාරයෙන් දක්වන්න කියලා තමයි අහන්නේ. ඉතින් ළමයි මේ අඳුරු කරපු කොටසේ වර්ගඵලය හොයන්න ඕනේ නම් අපි මොකක්ද ගන්න ඕනේ? ඉස්සලාම විශාල කොටි වර්ගඵලය හොයාගන්න. හරිද? විශාල කොටි වර්ගඵලය හොයන. විශාල කොටි වර්ගඵලය හොයලා
ඒකෙන් අඩු කරනවා මේ කුඩා කොටුවේ වර්ගඵලය. විශාල කොටුවේ වර්ගඵලයෙන් කුඩා කොටුවේ වර්ගඵලය අඩු කරනවා. ඒකනේ වෙන්න ඕන. ඒතර විශාල කොටුවේ වර්ගඵලය කියන්නේ දිග ගුණ කිරීම පළ සමචතුරස්‍රයක් x ගුණ කිරීම x. කුඩා කොටුවේ වර්ගඵලය කියන්නේ y ගුණ කිරීම y. ඒක සමචතුරස්‍රයක්. එහෙනම් x ගුණ කිරීම x කියන්නේ x වල වර්ගය. y ගුණ කිරීම y කියන්නේ y වල වර්ගය. හැබැයි දැන් මේගොල්ලෝ කියනවා පිළිතුර සාධකාකාරයෙන් දක්වන්න කියලා. හරිද? ඒක සාධකාකාරයෙන් දක්වන්න කියලායි කියන්නේ. ඉතින් කොහොමද අපි මේකේ සාධක වෙන් කරන්නේ? ඉතින් මෙතන තියෙන්නේ වර්ග දෙකක් මැද්දේ අන්තරය. එහෙනම් සාධක කැඩුවේ කොහොමද වර්ග දෙකක අන්තරේ? මුලින්ම වර්ග ටික හිතෙන් අමතක කරා. ඒ අනුව එනවා අපිට x ඍණ y. ඒකම ලියනවා අපි තව වරහණක් ඇරලා. හැබැයි ඒකේ ලකුණ වෙනස් කරලා. එකක ඍණ දානවා, අනිකේ ධන දානවා. ඔන්න සාධක වෙන් කිරීම. හොඳයි. ඔන්න හරණි. එකක ඍණ, එකක ධන. ඊට ප්‍රශ්නයක් සඳහා ලකුණු දෙක බැගින් තමයි ඔයාලට මන් දුන්නේ. प्रश्न हाथ समांतर रेखाश्रित හරි අසුරු අපි තාම කෙටි ප්‍රශ්න වත්තරේ තමයි සාකච්ඡා කරමින් ඉන්නේ. प्रश्न स्वयं सामांतरेखाश्रित वीरी कोण युगम अभी मिथन कोणे आश्रे एक पणहा अनिवार्य मिथन कोणे आंशक एक पणहा हेतु प्रतिमुख कोण युग इसरा ඉතින් මෙතන කෝණේ අංශක 150යි කියන්නේ අනිවාර්යෙන් එහෙමනම් x කියන්නේ කොච්චරක් වෙන්න ඕනේද අංශක 150. එයි මම එහෙම කියන්නේ ඉදිරියට ඉදිරියේ තියෙන කෝණ මේක ප්‍රතිමුඛයි හරිද මෙතන 150 නම් මෙතන 150 කියන්නේ හේතුව ඉංග්‍රීසි බොඩියේ f අකුරක් තියෙනවා ඒ කිව්වේ අනුරූප කෝණ යුගය අනුරූප කෝණ යුග ඒක තමයි එතන හේතුව ඒකත් ගොඩක් හටිය හැබැයි හරි ගස්සලා තියෙනවා 101 දෙකේ පාදයේ සංඛ්‍යාවක් විදියට දක්වන්න එහෙමනම් ද්විමේ සංඛ්‍යා පාඩම ඉස්සලාම අපි ස්ථානීය අගයන් ටික දාගනිමු අගය ඉලක්කම කියන්නේ දෙකේ බිඳුවෙනි බලය ඊළඟට දෙකේ පළවෙනි බලය ඊළඟට ඇවිල්ලා දෙකේ දෙවෙනි බලය දෙකේ බිඳුවෙනි බලය කියන්නේ 1යි දෙකේ පළවෙනි බලය කියන්නේ 2යි දෙකේ දෙවෙනි බලය කියන්නේ 4යි ස්ථානීය වටිනාකම් ටික ලියුවා ඒ අනුව 4ේ වටිනාකම් 1යි දෙකේ වටිනාකම් නැහැ 1ේ වටිනාකම් 1යි එහෙනම් 4යි 1යි එකතු කරගත්තොත් दहादे संख्या
दिल सिका केड़ा में हमारी एक पहाता में पंचाली वैटी का हरी वंदु दाने प्रस्नाप्ते नवय निमाल निवसेशित पासलत एति दुर पहेंतुना बसेंद इतिरी दुर पाहिंद गमन करें इतिन पहेंतुना बसे के यानवा कियानने एक व्यांगे यक्ति यानवा පහෙන් පහක් මුළු ගමන තියලා තියෙනවා. එතකොට ඒ කියන මුළු ගමනින් පහෙන් තුනක්ම ඉතින් ගිහිලා තියෙන්නේ බස් එකේ. එහෙනම් ඉතිරි දුරනේ පහෙන් යන්නේ. එහෙනම් පහෙන් 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 තුනක් අඩු කරොත් ඉතිරි ටික එවි අපිට. කේක් එකක් තියෙනවා කෑලික පහකට කපලා. ඒකෙන් පළවෙනි දවසේ ඕගොල්ලෝ කනවන පහෙන් පංගු තුනක්ම තව කන්න ඉතිරි වෙන්නේ පහෙන් පංගු දෙකක්. ඔය කතාව තමයි ඔය ගැටලුවේ බලාපොරොත්තු වෙන්නේ අංක 10 රුපියල් දී ඇති දත්ත 90 හරි හිස්තැන් සම්පූර්ණ කරන්න හිස්තැන් ගැලපෙන අගේ මෙතන කොටුවේ වර්ගඵල x ගේ දෙවෙනි බලය x වර්ගයක් වෙනවා නම් මෙතන x නම් අනිවාර්යයෙන් මෙතනත් වෙන්න ඕනේ මොකක්ද x1 එතකොටනේ ඉතින් x ගුණ කිරීම x x වර්ගයක් එන්නේ ඒ අනුව මුළු වර්ගඵලය කියන්නේ ඔය කොටස් හතරෙම එකතු වෙනවා එහෙමනම් x ගේ වර්ගයයි ඊට අමතරව 3x ඊට අමතරව 2x ඊට අමතරව 6 ඔය කොටස් හතරම එකතු කරගමු එහෙමනම් වර්ගඵලය ඇවිල්ලා x වර්ග ධන 5x මේ දෙන්න එකතු වෙනවනේ ධන 6 ඔන්න වර්ගඵලය සඳහා වූ ප්‍රකාශනය නැන් ඒක විනුලක 10 පාදයට නිහැරෙව 10 පාදයේ යටින් අපි 10 කියලා ලියන්න අවශ්‍ය නැහැ 10 පාදයේ හින්දා ලියන්න අවශ්‍ය නැහැ ලිවට වැරදිනේ ඒක අවශ්‍ය නැහැ අපි යම් සංඛ්‍යාවක පාදයක් දක්වන්නේ නැතුව ලියනවා කියන්නේ ඒක අනිවාර්යයෙන්ම 10 පාදයට තමයි දක්වලා දෙන්නේ ලිව්වයි කියලා හැබැයි වැරදි නැන්නේ සාධක වෙන් කිරීම 11 වෙනි කාරණේ ඉස්ලාම අපිට බලන්න මේ වීජ්‍ය ප්‍රකාශනය තුළ පොදු සාධකයක් තියෙනවා 3 එහෙම නේද බලන්නකෝ එහෙනම් 3x වර්ග ඍණ 27 පොදු සාධකයක් විදිහට 3 ගන්න පුළුවන් අපිට එළියට එහෙනම් වරහන් තුළ ඉතුරු වෙනවා x ගේ දෙවෙනි බලයයි මෙතනින් නැවෙයි ගොඩක් කට්ටිය මෙතනට වෙනකන් හරිපාරේ ගිහිල්ලා තිබ්බා ඔතනින් නවත්තලා තිබ්බා හැබැයි ඔයගොල්ලෝ හොඳට බැලුවොත් තවදුරටත් වරහන ඇතුලේ තවදුරටත් ඔයගොල්ලෝ හොඳට බැලුවොත් एक तरह विशेष दया को बोलो ताकि नो वो वाराहाने तुले ताऊ दूर डाट साधक वेंट कराने पुलवान ने देखिए ऐ मंगे हम किया ने अभी तो नावेली आगे ने पुलवान लगाई तूने वार की किया ये मने नावेली आने पुलवान तूने वार की किया ये मना देंग वो वाराहाने तुले ताऊ दूर डाट साधक वेंट कराने पुलवान वार के टिके හැබැයි ලකුණ වෙනස් කරලා x ධන 3 මෙන්න මේ විදියට මේ ඇවිත් මොකක්ද වර්ග දෙකක අන්තරයෙන් සාධක වෙන් කිරීමක් තව දුරටත් වර්ග දෙකක අන්තරයෙන් සාධක වෙන් කිරීම 11 වෙනි ගානේ වැරදි ගොඩක් අයගේ තිබ්බා මතක විදියට प्रश्न अंक 12 රුපියල් 45000 ලෙස ලකුණු කර ඇති භාණ්ඩයකින් 10% ක වට්ටමක් ලබා දෙන බව වෙළඳ පවසන වට්ටම් ප්‍රතිශතය. ඉතින් කට්ටිය වට්ටම් ප්‍රතිශතය කියලා කියන්නේ වට්ටම් ප්‍රතිශතය කියලා කියන්නේ අපිට ලබා දෙන වට්ටම ලකුණු කළ මිලේ භාගයක් පිළිදෙයි. ලකුණු කළ මිලට අදාළ වෙන වට්ටම් දෙන්නේ ලකුණු කළ මිලට අදාළව තමයි වට්ටමක් දෙන්නේ එහෙනම් ඔය කියන භාගයේ ප්‍රතිශතයක් කරන්න අපි ඔබ 100 ගුණ කරමු ඕනෑම භාගයක් ප්‍රතිශතයක් කරන්න
वट्टम रुपया दाहनम लखन कल मिले हतली स्पंद हकन उपयोग सीएम गुणगर बिंदु दिखट बिंदु दिखा एक बिंदु अगर एक बिंदु पसरा चक्कर विस्साई पसरा चक्कर नवे विश्वेदी नवे की अने देखाई नवे देखाई हरियटम बेदे अभी मिश्र संख्या तमाइ हों मेतन भाजने द्रव परिमाव स्वयं यदि आप परिमावकोयन्न पुलुवनि मुखाक्त संबंधे परिमावकोयन्न परिमाव समानाई दिगगुण किरीम फललगुण किरीम उस इतिन दिगपैत्त दोलहाई फललपैत्त दहायाई उस पैत्त अत्रम मेन्न मे ई किसेन्नोन मेन्न मेत्तनट एनम फललपैत्त दहायाई उस पैत्त अटाई गुण करो दुलाई गुण करो परिमाव गन सेंटीमीटर दुमी कारण कटिए सार्थक प्रश्न दर एक मतलब एक देवनी बल मेक आदेश आदेश प्रथम विहिद्वाली बीमा कर विहिद्वाली बीमा करो ए वर्गी गुण किरीम एण तुना ये ऋण तुन गुण किरीम एण देखा बी की ऋण देख गुण किरीम बी आदेश 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 हरियाकार सिद्ध बी की धन तुनाको ऋण देख ऋण देख गुण करो धन हतराई ऋण तुन गुण किरीम ऋण देख की धन हयाई मुखद मेघ तुन ने वे ऋण तुन हे लकुण तेक की धन हाई देवरा तुन हाई देवरा तुन हाई हतराय हाई दहाय दहाय कड़क राम हतरा मेन प्रश्नाक दाहत्रट अदाल पीलित प्रश्नाक दाहत्रट अदाल आदेश समर कट्य मे ऋण तुन ऋण देखे गुण किरीम वरदल तिब्ब अटगा बला प्रत्यक्ष भावित अब प्रत्यक्ष भावित उपकिरीम करू आप गणित साधने के समान नम
ඔප්පු කරන්න ඕනෙලු AOD හා BOC සමාන බව. එහෙනම් මුලින්ම මම කියනවා හරි මං ආපහු කියනවා AOC හා BOD සමානයිලු. එහෙනම් මම මුලින්ම එතනින් පටන් ගන්නවා. AOC සමානයි BOD. AI සමානයි කියන්න හේතුව ඒක අපි විසින් හොයාගත්ත දෙයක් නෙවෙයි. ඒක යාල කිව්ව දෙයක්. ඒකට අපි කියන්නේ දත්තය කියන. ඒකට අපි කියනවා දත්තය. ඒකල දුන්න දෙයක්. ඊට පස්සේ මම මොකද කරන්නේ? ඔය කියන සම්බන්ධතාවයේ වම් පැත්තට AOC කියන කෝණයට එකතු කරනවා COD. අපිට ගැටලුවක් නැහැ. එහෙම එකතු කරන්න පුළුවන්. හැබැයි මේ පැත්තට විතරක් මේ සමීකරණ දරමු. සමීකරණයක වම් පැත්තට එකතු කරන්න විතරක් බැහැ. ඒ දෙයම දකුණු පැත්තටත් කරන්න ඕනේ. ඒකට අපි කියන්නේ ප්‍රත්‍යක්ෂයක් කියලා. අපිට පුළුවන් දෙපසටම සමාන කොටස් එකතු කරන්න. ඒක ප්‍රත්‍යක්ෂ දෙයක්. එහෙනම් මම දෙපැත්තටම එකතු කරනවා COD කියන කෝණය. එහෙනම් AOC කියන කෝණයට COD කියන කෝණය එකතු කරොත් මෙන්න මේ කෝණය එකතු කරොත් මේ කෝණ දෙකෙන් එකතු වෙන්නේ මොකක්ද සෑදෙන මුළු කෝණය වෙන්නේ AOD. අනිත් පැත්තෙන් හැදෙන මුළු කෝණය වෙන්නේ මොකක්ද? ඔව් BOC. අන්න හරි. ඒක නේද අපිට ඔප්පු කරන්න තියෙන්නේ. ඕක තමයි කතාව. හොඳයි. හරි නේද? මොන 14 වෙනි ගානක් 13 වෙනි ගානක් නෑ දෙල්සිකා එකේ 8ක් විතර තමයි උස සලකන්න තියෙන්නේ. ඔව් සමහර කට්ටිය උස 8 විදියටම අරගෙන තිබ්බා. සමහර කට්ටිය උස 2කට බෙදලා අරන් තිබ්බා 4යි කියලා. ඒකටත් හරි දීලා ඇති. සමහර කට්ටිය මේ මුළු උසනේ දීලා තිබ්බේ. ඒක දෙකට බෙදලා ගත්තා. නමුත් අපිට හරියටම මේක උසෙන් භාගයක් කියලා කියන්න තර්කයක් නැහැ. ඒ නිසා මම 8 ගත්ත කට්ටියටත් උස, 4 ගත්ත කට්ටියටත් දෙකටම හරි දීලා ඇති. දාහතරණිගේ ආදේශය ඔන්න එහෙම නම් දාහතර කරගන්න බැරි වෙච්ච කට්ටියට මෙන්න බලසනේ. අංක 16. නිවසක ජල ටැංකියකින් 8න් 3ක් සමුදා දිනයේද 4න් 1ක් අඟහරුවාද දිනයේද පරිභෝජනය කරන ලදී. වැඩි ජල පරිමාවක්. ඉතින් ඔය කියන භාග දෙකෙන් ලොකු භාගය කවුද කියලා නෙවෙයි නොකිය අහන්නේ. 8න් 3 කියන භාගයේද ලොකු, 4න් 1 කියන භාගයේද ලොකු. අපිට සංසන්දනය කරන්න බෑ හරය අසමාන හින්දා. එහෙනම් අපිට සිද්ධ වෙනවා ළමයි මුලින්ම හරය සමාන කරගන්න. එහෙනම් මේකත් 8න් පංගුවක් කරන්න මම මේක දෙකෙන් ගුණ කරන්නම්. ඉහළත් එහෙමනම් දෙකෙන් ගුණ කරන්න වෙනවා. එහෙනම් මේක 8න් පංගු 3මයි. මේක 8න් පංගුවක් බවට පත් කරොත් 8න් පංගු 2යි. එහෙනම් ඔය කියන භාග දෙකෙන් 8න් 3නේ විශාල. රට ඇරෙන්න ඕනේ 8න් 3 පැත්ත. එහෙනම් 8න් 3 තමයි විශාල. එහෙනම් වැඩි දවස මොකක් වෙන්න ඕනේද? සඳ වෙන්න ඕනේ. මොකද 8න් 3ක් සඳුදා. සෞද දිනේ තමයි වැඩි ප්‍රමාණයක් පාවිච්චි කළ තියෙන්නේ, පරිභෝජනය කළ තියෙන්නේ. ඊළඟ කාරණේ ඔන්න පුද්ගලික වාහනය විකිණීම සඳහා 5%ක කොමිස් මුදලක් අය කරනවලු. කොමිස් මුදල 12,500ක් නම්. ඉතින් අපි දන්නවා කොමිස් කියවන්නේ භාණ්ඩයක් වික්කොත්. විකුණුම් මිලෙන් යම් ප්‍රතිශතයක් තමයි කොමිස් ඉදිරියට දෙන්නේ. විකුණුම් මිල 100 නම් කොමිස් මුදල 5යි. ඒ කියන්නේ 5% කියන්නේ. කොමිස් එක වෙන්නේ 5යි. දැන් මේකේ දීලා තියෙන්නේ කොමිස් මුදල 12,500. එහෙනම් කොමිස් මුදල යටින් 12,500යි. වාහනේ විකුණුම් මුදල අපි දන්නේ නැහැ.
අපි හිතමු x2 එහෙනම් ඔන්න අනුලෝම සමානුපාත හරස් ගුණිත ගන්න පුළුවන් එහෙනම් x ගුණ කිරීම 5 සමාන කරමු 100 ගුණ කිරීම 12500 එහෙනම් 5i x සමානයි 100 ගුණ කිරීම 12500 දෙපසම පහෙන් බෙදුවොත් x සමානයි 5ට 125 ගුණාම 25යි 25යි 5ක් එන්න ඕනේද රුපියල් 2 ලක්ෂ 50000ක් එන්නවා සුළු කිරීම බලන්න හරිද කියලා රුපියල් 2 ලක්ෂ 50000ක් එන්න ඕනේ වාහනේ විකුණුම් මිල ඔව් මම අමතර ප්‍රශ්නයක් ඇහුවොත් එහෙමනම් අමීෂා අපිට කියාවි එහෙමනම් අයිතිකාරයාට එහෙම නැත්නම් වාහනේ විකුණුම් කරුට අවසානයේ හිමිවන මුදල කොච්චරද වාහනේ හිමි කරුට අවසානයේ හිමිවන මුදල කොච්චරද වාහනේ වික්ක කෙනාට අවසානයේ හිමිවන මුදල කොච්චරද වාහනේ අයිතිකරුට හිමිවන මුදල කොච්චරද මොකද හිතේ කාටවත් හිතෙන්නේ නැද්ද පෙමින්දි මොකක් වේද එහෙමනම් යසිරු වාහනේ අයිතිකරුට කොච්චරක් හම්බු වේවි ඔව් යසස් කියනවා හරි වාහනේ අයිතිකරුට එහෙමනම් මොකක් වෙන්න ඕනේද? ඔව් නෑ යසස් අඩු කිරීමේ දෝෂයක් යසස් තියෙනවා. රුපියල් 2,37,500ක් එන්න ඕනේ. 2,37,500ක් එන්න ඕනේ. මොකද 2,50,000න් අර තරව කරුට ගෙවුව ගාස්තුව කොමිස් මුදල අඩු වෙන්නේ නැහැ. එතකොට 2,50,000 න් 12,500ක් අඩු කරාම තනුෂි කීයක් ඒවිද 2,37,500ක් එන්නෝ අමතර ප්‍රශ්නයක් ඒ කිව්වා ඊළඟ කාරණේ අපෙන් අහනවා එක්ස්ට ගත හැකි අගය සොයන්න අපි දන්නව ළමයි ද්විපද ප්‍රකාශන දෙකක් නෙමේ එක ද්විපද ප්‍රකාශන දෙකක් ගුණ කරාමයි මේ උත්තරය ඇවිල්ලා තියෙන්නේ එහෙමනම් අවසාන පදේ ලැබෙන්නේ ද්විපද ප්‍රකාශනයේ දෙවෙනි පදයේ ද්විපද ප්‍රකාශනයේ අනිත් ද්විපද ප්‍රකාශනයේ දෙවෙනි පදෙත් එක්ක ගුණ කරා. එහෙනම් අනිවාර්යයෙන්ම ඕනයි තියෙන සම්පූර්ණ වරහන් ඉවත් කරලා බලන්නත් පුළුවන්. එහෙම නැත්නම් කෙටිෙම්ම x ගන්න පුළුවන් අගේ අග පද දෙක ගුණ කරලා. එහෙනම් ධන දෙක ගුණ කිරීම ඍණ 4 කියන්නේ x සමාන වෙන්න ඕනේ එහෙමනම් කීයටද? ඍණ 8ට. ඕක තමයි කෙටිෙම්ම ගන්න ක්‍රමය. අග පද දෙකේ ගුණිතයෙන් තමයි අවසාන පදේ ලැබෙන්නේ. ඒ කියුවේ ධන දෙක ගුණ කිරීම ඍණ 4. ධන දෙක ගුණ කිරීම ඍණ 4. ඉන්පස්සේ ඔන්න සාධක වෙන් කිරීමක් තියෙනවා. ත්‍රිපද වර්ගජ ප්‍රකාශනවල සාධක වෙන් කිරීමක්. ත්‍රිපද වර්ගජ ප්‍රකාශනවල සාධක වෙන් කිරීමක්. එහෙනම් මුලින්ම දෙපස තියෙන පද දෙක ගුණ කරා වර්ග පද ඉස්සරහා එකනේ තියෙන එහෙනම් එක ගුණ කරා 15ත් එක්ක. එක් කරා 15 15යි ධන 15යි. ධන 15 කියන එකෙන් අදහස් කරන්නේ එකතුවකින් මැද පදේ අපි නිර්මාණය කරගන්න විදිය. ඉතින් 15 හැදෙන්න පුළුවන් 5 තුනයි 5 3යි එකතු කරලා 8ක් හදන්න පුළුවන්. එහෙනම් ඒක තමයි ගැලපෙන ක්‍රමය. 5 3යි එකතු කිරීම තුළින් අපිට 8ක් හදාගන්න පුළුවන්. එහෙමනම් ඍණ 8ක්නේ හැදෙන්න ඕනේ. එහෙනම් ඍණ 5i x ඍණ 3i x බලන්න. ඍණ 5i x ඍණ 3i x මේ දෙන එකම ලකුණෙන් තියෙන. එන එකතු වෙනවා. හරිනේ. එහෙනම් පළවෙනි ජෝඩුව ගත්ත x පොදුයි ගත්ත එළියට x. එහෙනම් මෙතනින් x ඉතුරුයි මෙතනින් ඍණ 5. ඊළඟ ජෝඩුව සැලකුවා. මුල් පදේ ලකුණ ඍණ. ඍණ ගත්ත එළියට. දෙන්නවම 3ෙන් බෙදන්න පුළුවන් 3 ගත්ත එළියට. එහෙනම් x ධනයි ඍණයි ඍණ 5යි. එමනම් x ඍණ 5 පොදුයි කුට්ටිය පිටින් ගත්ත x ඍණ 5 එළියට. එහෙනම් මෙතනින් x ඉතුරුයි මෙතනින් ඍණ 3 ඉතුරුයි. ඔය වරහන් දෙක මාරු නැයි කියලා නම් ගැටලුවක් නැහැ.
19 प्रश्नांक 10-9 साधक वेन किरीम ඊළඟ ප්‍රශ්නේ අවසාන ප්‍රශ්නේ කෙටි ප්‍රශ්න පත්‍රය අපිට හම්බ වෙච්ච PQ සහ RS කියන රේඛා සමාන්තරයි කියලා පෙන්වන්නලු. ඔය කියන රේඛා සමාන්තර බව පෙන්වන්නලු. කොහොමද ඉතින් ඔය කියන රේඛා දෙක සමාන්තරයි කියලා පෙන්වන්නේ? ඔය කියන රේඛා දෙක සමාන්තරයි කියලා. හොඳට කල්පනා කරලා බලන්න. මෙතන කෝණේ අංශක 50 නම් හරිද? මෙන්න මේ කෝණය ඇවිත් අංශක 50යි කියලා කිව්වොත් අපිට පුළුවන් පහසුවෙන්ම කියන්න මෙතන කෝණේ කීයද කියලා. මේ එක විදියක්. හොඳයි. මේ මේක පෙන්වන්න පුළුවන් එක විදියක්. මෙතන කෝණේ අංශක 50 නම් RUT RUT කෝණේ අගේ හොයාගන්නවා මුලින්. එහෙනම් RUT කියන කෝණේ අගේ වෙන්නේ මේ මුළු කෝණෙම 180ක් වෙන්නේ මේ ඒකෙන් අඩු කරන්න 50. ඒ කියන්නේ අංශක 130යි. ඒ මොකද සරල රේඛාවක් මත බද්ධ කෝණ. සරල රේඛාවක් මත බද්ධ කෝණ. ඒ නිසා තමයි එතන කෝණේ ඔන්න අංශක 130ක් උනේ. මෙතන කෝණේ අංශක 130. ඉතින් මෙතන කෝණේ අංශක 130යි. මෙතන කෝණෙත් අංශක 130යි. එතකොට මේ කෝණ දෙක සමානයි කියන්නේ PQ කියන රේඛාවයි RS කියන රේඛාවයි එකිනෙකට සමාන්තර වෙන්න ඕනේ. ඇයි ඒක සමාන්තර වෙන්නේ? මේව මොන කෝණද? F අකුර හැඩයට ඒ කියන්නේ අනුරූප අනුරූප කෝණ යුග සමාන බැවි ඒ නිසා තමයි ඔය කියන රේඛා දෙක සමාන්තර වුණ අනුරූප කෝණ යුගල් සමාන වෙන හින්දා හරිද ඔන්න කෙටි ප්‍රශ්න 20 පාලට කරන්න කිව්ව හරි ওই කෙටි ප්‍රශ්න 20 නම් විශේෂ අවස්ථා ගොඩ මට පේන විදියට ගොඩාක් අමාරු ගැටලුවක් නම් තිබ්බේ නැහැ හරිද පංචාලි ඒක නම් එච්චර ලොකු ගැටලුවක් තිබ්බේ නැහැ දෙවෙනි මේ බරපතල ප්‍රශ්නයක් නම් තිබ්බේ නැහැ හරිද අපය ඔතනට වෙනකම් බවන්ත නිවනි ඔතනට වෙනකම් ගම්බුලි පවන් විනුවර එතනින් පස්සේ අපි එහෙමනම් ඉදිරියට යමු දෙවෙනි කොටසට දෙවෙනි කොටසේ ඒ කොටසට අදාළව ඔන්න ටිකක් විතර වැදගත් කතාවක් තිබ්බා නිමාලියෙවිත් අපිට කියනවා රුපියල් 200ක් වටිනා පොතක් මිලදී ගැනීමට කැටේට මුදල් එකතු කරන්නේ පළවෙනි දවසේ 4යි ඊළඟ දවසේ 7යි ඊළඟ දවසේ 10යි මෙන්න මේ කියන රටාවේ පිළිවෙල. ඇය මුදල් එකතු කරන රටාවේ පොදු පදේ කුමක්ද? ඉස්සලාම අපි මේ රටාවේ පොදු අන්තරය හෙව්වොත් ඒ කියන්නේ වෙනස පද දෙකක් අතර වෙනස හෙව්වොත් අතෙන් අඩු කිරීම 4-3යි. ඒ අනුව රටාවේ පළවෙන පදයේ හැදෙන විදිය පොඩ්ඩක් හිතුවොත් පළවෙන පදයේ හැදෙන්නේ පොදු අන්තරයේ 3 හින්දා 3 ගුණ කිරීම පළවෙනි පදයේ හින්දා 1. නමුත් වෙන්න ඕනේ 4. 3 1 3යි ඊට එකතු වෙන්න ඕනේ 1ක්. අන්න එතකොට එනවා 4. දෙවන පදයේ හැදෙන්න ඕනේ කොහොමද? 3 ගුණ කිරීම 2 6යි එකතු වෙන්න ඕනේ 1ක්. අන්න එනවා 4. එහෙනම් එන්නවන පදේ වෙන්න ඕනේ මොකක්ද? 3 ගුණ කිරීම n එකතු කිරීම 1. ඒ කියන්නේ 3i n + 1.
මේක තමයි රටාවේ පොදු පදය වෙන්නේ. ඊළඟට අහනවා රෝමංශ දෙක නිමාලි කැටයට රුපියල් 37ක් දමන්නේ කීවන දවසේද? එහෙමනම් කීවැනි මේ වචනේ තිබ්බ ගමන් අපිට කරන්න දෙයක් මම කියලා තියෙනවා. මොකක්ද පොදු පදය තමයි ඔය දීලා දින එක්තරා පදයකට සමාන කරලා ඒකේ 3යි න් දන එක සමාන කරන්න 37ට පොදු පදේ සමාන කරගන්න 37. එහෙනම් මෙතනින් එන්න තනි කරන්න පුළුවනි ධන කෙලවන්න ඍණ එකක් දාමු අපි. අනිත් පැත්තට අපි ඍණ එකක් දාමු. ඒ අනුව ධනයකට ඍණ එක කැපිලා ආවි. එහෙනම් 3යි න් සමානයි 36යි. දෙපසම තුනෙන් බෙදමු. එහෙනම් n සමානයි 12. මේකේ අදහස 12 වෙනි දින. 12 වෙනි දින තමයි ඇය කැටයට රුපියල් 37ක් දාලා තියෙන්නේ. හරි. එමෙන්දි එහෙමනම් ඒක හරි ගස්ස ගමු. හරි ඔන්න රෝමක එක. හරි මෙතනට මම ලකුණු මට මතක විදිහට දුන්නේ එකකට ලකුණු 3 බැගින් මේක හරිනම් ලකුණු 3ක් දුන්නා මේක හරිනම් ලකුණු 3ක් දුන්නා ඊළඟ කාරණේ නිමල්ට අවශ්‍ය මුදල එකතු කර ගැනීමට ඇයට දිනවස් කීයක් ගත වෙයි ඒක තමයි ප්‍රශ්නේ පොඩ්ඩක් හිතලා හදන්න තිබ්බ ටිකක් විතර කරදරයි එතකොට මට මතක විදියට අමීෂ කරලා තිබ්බා 3යි න් දන එක 200ට සමාන කරලා එහෙම දෙයක් කළා තිබ්බද කොහෙද එහෙම ගලපන්න බෑ දැන් ඇය කැටේට සල්ලි දානකොට පළවෙනි දවසේ 4යි දෙවෙනි දවසේ 7යි එහෙනම් ඒ දවස් දෙකේම එකතු වෙලා තියෙන මුළු මුදල බලන්න මොකද කරන්නේ ඒ දෙක එකතු කරන්න එපැයි එහෙම නේද ඊළඟ දවසේ 10යි ඒකත් එකතු කරන්න ඕන නේද එතකොට දවස් 3කට එකතු කරපු ගානේ ඊළඟ දවසේ යනකොට 13යි ඊළඟ දවසේ යනකොට 16යි ඊළඟ දවසේ යනකොට 19යි ඊළඟ දවසේ යනකොට 22යි 25යි ඊළඟ දවසේ යනකොට 28යි ඊළඟ දවසේ යනකොට 31යි ඒ අනුව අපිට රුපියල් 200ක් වෙන්නේ දවස් කීයක් එකතු වුණොත්ද කියලා පොඩ්ඩක් ඉතින් බලන්න වෙනවා ඒක තමයි අමාරු වැඩේ උතන තියෙන්නේ තේරුණා එහෙනම් එකතු කරලා බැලුවොත් 4යි 7යි 11යි 11යි 10යි 21යි 21යි 13යි 34යි 40යි 50යි 69යි 71යි 91යි 96යි 116යි 116යි 28යි කියන්නේ 24යි 44යි 45යි 175යි මෙතනට වෙනකන් 175යි තව යන්න ඕන මෙතනට වෙනකන් 175යි තව 34ක් ආවොත් 175ට 34ක් එකතු වෙනවා කියන්නේ අන්න දැන් රුපියල් 200 වයින් එයාට රුපියල් 200ක් නේ එකතු කරගන්න ඕනේ එහෙනම් එයා දින කීයක් එකතු කරගන්න ඕනේ 1යි 2යි 3යි 4යි 5යි 6යි 7යි 8යි 9යි 10යි 11යි දින 11ක් ඇටේට සල්ලි දාන්න තියෙනවා. තේරුණාද වැඩේ මොකද්ද වෙන්නේ කියලා? පංචාලි රුපියල් 200ක් එකතු කරගන්න නම් දවස් කීයක් තිස්සේ ඇටේට සල්ලි දාන්න ඕනේ? බලන්න දින 11ක් එකතු කරාම රුපියල් 200 ඉක්මවා යනවා නේද කියලා. ඇටේට දාන සල්ලි ටික එකතු කරාම රුපියල් 200ක් පිරෙන්න ඕනේ කැටේ ඇතුළේ. එහෙම වෙන්නේ
ඔයා දවස් කීයක් ඇටයට සල්ලි දැම්මට පස්සේ අපි ලබන අවුරුද්දේ ඉගෙන ගන්නවා මේක කරන්න තව වෙනත් ක්‍රමයක්. දැනට අපිට එකතු කරමු. දැන් ගොඩක් කට්ටිය කල්පනා කරන්න පුළුවන් ඉතින් දින 100ක් විතර දාන්න උනොත් අපි ඔක්කොම ඒක ඔව් ඒක ඇත්ත. මේ අවුරුද්දේ ගොඩාක් දුරට එන්නේ නැහැ ඕගොල්ලන්ට. ඔක මම මේ හිතලා කරන්න පුළුවන් දෙ කියලා බලන්න කිව්වේ. ලබන අවුරුද්දේ අපි මේ පාඩම ටිකක් වැඩි දියුණු කරලා වෙනත් විශේෂ සූත්‍රයක් ඉගෙන ගන්නවා. කොහොමද ওই වගේ ගැටලුවක් ආවොත් පද කිහිපයක එකතු කරන්නේ කියලා. ලබන අවුරුද්දේ මේක ලොකු පාඩමක් විදිහට ඉගෙන ගන්නවා. හරිද තනුෂේ නෝනම් බලන්න එකතුව මං ගත්ත 209ක් එනවා නේද කියලා දින 11ක් එකතු කරාම හරි ඊළඟ කාරණේ දීමේ සංඛ්‍යාවයි අරගෙන හරි ඔය කියන කාරණා දෙක එකතු කරන්නලු 1.1 එකතු කරන්නලු 1 1 එහෙනම් දීමේ සංඛ්‍යාවල නීතියක් තිබ්බ 1 1 එකතු කරොත් දෙකයි නෙවෙයි 10යි කියලා. ඒ දෙකම 10න් එකක් අඩු කරොත් 1යි කියනවා. ඒ දෙක විතරයි විශේෂ නීති දෙකක් විදියට ද්විමේ සංඛ්‍යාවලදී තියෙන්නේ. අනෙකුත් සියල්ල සාමාන්‍ය එකතු කිරීම අඩු කිරීම වගේම තමයි. එහෙනම් මෙතන 1 1 එකතු කරොත් 10යි. 10න් බිඳුව දානවා එකක් ඉදිරියට. ඒක යවනවා අනිත් පැත්තට. බිඳුව 1යි 1යි අර පැත්තෙන් අපි කයි 10යි. ආපහු බිඳුව දානවා එකක් ඉදිරියට. 1යි අර පැත්තෙන් ආපහු 1යි. मेन पिलीर एक बिंदु तुन एक बिंदु तुन रोमांक एक एक बिंदु एक सह दुलाह एक दहाय पादेड जनसंख्या देखें विशाल संख्या अपने हरिगल बला द्विमे संख्या वत् दहाय पादे हरवल स्थानीय अगियांटी का डीएल बेलवोत अगली लक में देखे बिंदु नहीं बाले एक अन्य अत्र में एक इलक इलक में देखे पालवे नहीं बाले एक अन्य देखाई इलक इलक में वटिनाक में देखे देव नहीं बाले एक अन्य हतरा इना वटिनाक अंटी का गत्तो हतरे ये वाई काई विशाल विशाल संख्या नहीं प्रश्न अंक एक एक ही रोमांक तुन तमाई टीका कमार वेडगट थी रोमांक तुन अनित टीका नाम मांगिता ने गुडाक लतु प्रश्न के मांगिता ने मम्मे वजह लाखों दूने तुन बैगिंद कोई प्रश्न लगन पहलवा रचना प्रश्न हरिमेंगे हरिपल प्रश्न देख रोमांक एक बला प्रसारणे गिरी प्रसारणे गिरी
එක්ස්තන හත වාරයක් එක්ස්තන දෙක එක්ස්තන හත වාරයක් එක්ස්තන දෙක එහෙමනම් මේක ප්‍රසාරණය වීම බැලුවොත් මුලින්ම x ගත්තා පළමු පදේ ඒකෙන් ගුණ කරන්න ඕනේ එක්ස්තන දෙක කියන වරහන ඊට පස්සේ දෙවෙනි පදේ ධන හත ආපහු ගුණ කරන්න ඕනේ එක්ස්තන දෙක එහෙම නේද එහෙනම් දැන් අපි වරහන ඉවත් කරොත් x ගුණ කිරීම x x වල වර්ගය x ගුණ කිරීම ධන දෙකයි x ධන හත ගුණ කිරීම x ධන හතයි x ධන හත ගුණ කිරීම ධන දෙක කියන්නේ ධන 14යි එහෙමනම් මැද ජෝඩුව ගැලපෙනවානේ එහෙනම් ධන 9යි x x के वर्गय धन 9යි x ධන 14 බලන්න කොහොම නේද කියලා ඒකෙත් ලකු අවුලක් නැත ඔන්න b කොටස ඕක තමයි ගොඩක් කට්ටියට ඉතින් වැරදිලා තිබ්බේ b කොටස තමයි මම හිතන්නේ කිව්ව දේ හරියට කියවන්නේ නැති හින්දා වරද්දගෙන තිබ්බේ මතක විදියට කියලා තියෙන දේ හරියට තේරුම් අරන් තිබ්බේ නැහැ මට හිතෙන විදිහට ඍජුකෝණාශාකාර මල්පාතික මෙනුම් ඔන්න රූපේ දැක්වෙනවා එහි දිග ඒකක දෙක දෙකකින් වැඩි කර පළල ඒකක එකකින් අඩු කිරීමෙන් එළවලු පාත්තියක් හදාගෙන තියෙනවා මේ තියෙන මල්පාත්තිය මේ ඇවිල මල්පාත්තිය පාත්ති දෙකක් ගොඩක් කට්ටිය ඔක තේරුම් ගත්තේ නැහැ දෙකක් තියෙනවා කියලා මුලින්ම අහන්නේ මල්පාත්තියේ වර්ගඵලය සඳහා ප්‍රකාශනයක් ලියන්න ඉතින් දිග ගුණ කිරීම පළලනේ ඒ කියන්නේ x ධන 3 ගුණ කිරීම x ධන 2 ඔච්චරයි ඕන නම් මේක සුළු කරලා උනම් තියන්න පුළුවන් කොහොම තිබ්බත් කමක් නැහැ දිග වර්ගඵලයේ සඳහා වූ ප්‍රකාශනය කවුරු හරි කෙනෙක් මේක සුළු කරලා පිළිතුර අවසානයේ අරගෙන තිබ්බනම් x වර්ග ධන 5යි x ධන 6 කියලා ඒක කරක් දන්නේ එළවලු පාත්තිය ආ දැන් අලුත් පාත්තිය ගැන අහන එළවලු පාත්තියේ දිග සහ පල්ල එහෙනම් එළවලු පාත්තියේ දිග වෙන්නේ කොච්චරක්ද අපිට කියන්නේ මල් පාත්තියේ මිනුම් දැක්වෙනවා එහි දිග ඒකක දෙකකින් වැඩි කරනවලු එහෙනම් දිග පැත්ත කියන්නේ x ධන 3 නේ ඒක දෙකකින් වැඩි වෙනවා කියන තව දෙකක් එකතු වෙනවා 3ට දෙකක් එකතු වෙනවා එහෙනම් x ධන 5යි පළල වෙන්නේ එතකොට පළලට මොකද කරනවා කියන්නේ ඒක එකකින් අඩු කරනවා x ධන 2 එකකින් අඩු කරනවා. ඒතර දෙකෙන් එකක් අඩු වෙනවා. එහෙනම් x ධන 1 මෙන්න මේ විදිහට. එහෙනම් දිග වෙන්නේ x ධන 3යි x ධන 5යි පළල වෙන්නේ x ධන 1යි. ඔන්න ඔය විදිහට. දිග වෙන්නේ x ධන 5යි පළල වෙන්නේ x ධන 1යි. එළවලු පාත්තියේ වර්ගඵලය එහෙනම් දිග ගුණ කිරීම පළල x ධන 5 ගුණ කිරීම x ධන 1 එහෙම නැවැත්තුවත් කමක් නැහැ එහෙම නැත්තම් වරහන් දෙක සුළු කරලා ඉවර වෙලා x වර්ග ධන 6යි x ධන 5යි කියලා දැම්මත් හරි බලන්න වරහන් දෙක ඉස්සෙල්ලා මෙන්න මේ කරපු විදියටම වරහන් ඉවත් කරලා ඒ උත්තරේ මේ කරපු විදියට මේකේ වරහන් ඉවත් කරපු විදියටම වරහන් ඉවත් කරොත් මේ විදියට එන්න ඕනේ x සමානයි 2 නම් වර්ගඵල වෙනස එහෙනම් වෙනසක් බලන්න මොකද කරන්න ඕනේ විශාල වර්ගඵලයෙන් කුඩා වර්ගඵලෙ අපි මේකේ වර්ගඵලය හොයලෙමු අපි වෙනස ගන්න කලින් අපි වෙන වෙනම හොයාගනිමු පාත්‍යවල වර්ගඵල කොච්චරක් වෙන්න ඕනේද කියලා ඊට පස්සේ අපිට වෙනස බලා ගන්න පුළුවන් මුලින්ම අපි මල් පාත්‍ය හොයනවා නම් දැන් x සමානයි 2යි ලුනේ x වෙනුවට 2 දැම්මොත් 2 එකතු කිරීම 3 5 2 එකතු කිරීම 3 5යි පළල වෙන්නේ 2 එකතු කිරීම 2 ඒ කියන්නේ 4යි එනම් 5 4 4
वर्ग एक वर्ग फले एक वर्ग एक एक नतीवेलावट निगम अन्न कारण लघुपंतिदगा वर्ग एक नति ओनेम एक वर्गया एक वर्ग एक वर्ग नान सामान्य दाने वर्ग सेंटीमीटर हरि वर्ग मीटर हरि कीलाने मेक एक बुद्धिला नहने एनिसा एक दान वर्ग एक अनेक बोडा सटान तेरा एक नति वेलावट एम दान उन्न प्रश्न अंक देख एकम कारणे गोडा कट्टिये तेरुंगत्त नदी दे ओके ओके मलपात मे सह मलपाते सह एलुलु पाते कियला पाति देखक तीनवाई कियला तेरुंगत्ते ने गोडा कट्टिये ओके कियवला तेरुंगत्ते ने ඊළඟ ප්‍රශ්නේ තමයි ඔන්න වැදගත් කොටස තිබ්බේ ඔක්කොමලට වගේ කරගන්න බැරි වෙලා තිබ්බේ මේකේ තිබ්බ විශේෂ අවස්ථාවක් අපිට 9 අවසරෙදී පොඩ්ඩක් විතර අමාරු දෙයක් හැබැයි ඉතින් අපි දන්න දෙයක් තිබ්බේ ඒ දන්න දේ හැබැයි ලේසියෙන් පේන්නේ නැහැ ඒ නිසා තමයි ওই වැඩේ කරගන්න ටිකක් අමාරු වුනේ හොඳයි මම තුන්වෙනි කාරණේට යන්නම් एक रोमांक एक साधक वेन्द्रा एक अमारु वेड एक अमारु वेड सी के वर्गय धन देखाई सी बी धन डी वर्ग ऋण नवे ओक अमारु वेड पिलिगन तद हतरक तीन साधक वेन्द्र गण इतिम पद दिग बेगिंग जोड़ दत्साह नमुत् जोड़ दट पास जोड़दाल व्यंकर साधके तव दुरटा व्यंकर बेह तव दुरटा व्यंकर बेह मुखद अवसान पिलुर यम प्रकाशन दिखक गुणित अक्यनेस मेक जोड़दाल हरियाणे पद दिग बेगिंग व्यंकर बेहसा मेक मेहम कल्पना कर विशेष अवस्था ඔය පද තුන ගැන විතරක් හොඳට බැලුවොත් ඕගොල්ලන්ට හුරු පුරුදු දෙයක් ඔතන තියෙනවා. ටිකක් විතර වෙනස්. නමුත් ඕගොල්ලන්ට හුරු පුරුදු දෙයක්. පේන්නේ නැද ඔබට? ඔය තියෙන්නේ පද තුනක් නේ එතකොට. ඒ කියන්නේ ත්‍රිපදයක්. ඒ වගේම වර්ගජ ප්‍රකාශනය. එහෙනම් ඔය පද තුන කියන්නේ මොකක්ද ත්‍රිපද වර්ගජ ප්‍රකාශනය අන්න දෙවෙනි ඒක තමයි ඔය තියෙන්නේ ත්‍රිපද වර්ගජ ප්‍රකාශනය හරිද හොඳට අහගන්න දැන් ත්‍රිපද සාධක වෙන් කිරීමක් ඔය පද තුන අරගෙන මොකද ත්‍රිපද වර්ගජ ප්‍රකාශනය කොහොමද සාධක වෙන් කරන්නේ මෙතන වර්ගපද ඉස්සරහා එකනේ අගපද ඉස්සරහා තියෙන්නේ දෙක දෙපැත්ත පද දෙක වැඩි කරගන්න කියලා නම් ත්‍රිපද වලදී කියලා දුන්නේ ඔයගලන්ට. එහෙනම් එක්වරක් එක එකයි. ධන එකයි. ඉතින් ධන එක හදන්න පුළුවන් එකම එක ක්‍රමයයි එක්වරක් එකකින් විතරයි. හරිනේ. එකයි එක එකතු කරලා මැද්ද දෙකක් හදන්න බැරිද? පුළුවන්.
ඔන්න බලන්නකො වැඩි ධන 2යි CD හදනවා 1යි 1යි පාවිච්චි කරලා කොහොමද 1යි CD එකතු කිරීම 1යි CD වැරද්දක් නැහැ නේද B වර්ගය එහෙමම තිබ්බා ඍණාවයත් එහෙමම තිබ්බා ඔන්න මම මොකද කරේ ඉතින් මේ කියන පද තුන ඇසුරෙන් ඔන්න ත්‍රිපද කඩන්න හදන්න දැන් මේ පද තුනෙන් පද හතරක් බවට පත් කරලා මේ දෙක වෙනම ජෝඩු ගන්න හදන්න පළවෙනි පද දෙක අරගෙන C පොදුයි එහෙනම් ඉතිරි වෙනවා C දන D දැන් ත්‍රිපද සාධක අමතක නම් මේ වැඩේ හරි අමාරුයි ඊළඟ ජෝඩුව සලකලා මුල් පදේ ලකුණ දන D පොදුයි D ගත්ත එළියට එහෙනම් ඉතුරු වෙන්නේ C දන D මෙන්න මෙහෙම එහෙනම් දැන් මොකද වෙන්නේ C දන D පොදුයි කුට්ටිය පිටින් C දන D ගත්ත එළියට එතකොට වරහන් තුල ඉතුරු වෙන්නේ අනිත් වරහනේ කවුද මෙතනින් C මෙතනින් දන D ආවෝ C දන D එතකොට ඔයගලන්ට පොඩි විශේෂත්වයක් දකින්න ඕනේ මෙතන මොකක්ද මෙතන ඔයගොල්ලෝ දකින විශේෂත්වය මෙතනත් C දන D අනේ මෙතනත් C දන D එහෙනම් මේක මට ලියන්න පුළුවන් නේද මෙහෙම C දන D වාරයක් C දන D කියන්නේ පහ ගුණ කිරීම පහ කියන එක ඕනේ නම් මට ලියන්න පුළුවන් නේ පහේ වර්ගය කියලා ඒ වගේ C දන D ගුණ කිරීම C දන D කියන එක මට ලියන්න පුළුවන් ඉතින් C දන D ගේ වර්ගයක් විදියට වැරද්දක් නැහැ C දන D ගේ වර්ගයක් විදියට ඉවරද නෑ ළමයි තාම නෑ මොදිර කල්පනා කරන්න දැන් ඕක ඇතුලේ තව දෙයක් තේන්න ඕන මොකක්ද C දන D ගේ වර්ගයක් තියෙනවා ඉතින් අනේ නමේ අපි පොඩි කාලේ ඉඳලම අඳුරන කෙනෙක් තුනේ වර්ගය වැරදි නෑනේ එහෙනම් දැන් මොකද කරන්නේ දැන් මොකොත් පේන්නේ නැද්ද අපේ කට්ටියට දැන් මොකොත් පේන්නේ නැද්ද කොහොමද ඉතින් ඒ වගේ සාධක වෙන්නේ කියලා මට විශ්වාසයක් ඕවා තියෙනවා ඉතින් හොඳේ නමේ අසර මට්ටමේ අපි වගේව කතා කරේ නෑ ඒක හරි මේ ඉස්සරහට තියෙන එකක් මම මේ දුන්නේ පොඩ්ඩක් අපේ කට්ටියට කල්පනා කරන්න දැන් මොකද වෙන්නේ මෙයත් අනේ වර්ගයක් වර්ග ටික හිතෙන් අමතක කරන්න වර්ග ටික හිතෙන් අමතක කරන්න එහෙනම් වර්ග ටික හිතෙන් අමතක කරොත් ඉතිරි වෙන්නේ මෙතනින් C දන D මෙතනින් ඉතුරු වෙන්නේ ඍණ 3 වර්ග ටික හිතෙන් අමතක කරන්න එහෙනම් ඉතුරු වෙන්නේ C දන D ඍණ 3 ඒක ලියන්නේ එක වරහනක් මෙතන සුළු වරහනක් තියෙන හින්දා කැමති සංගල වරහන් දානවා නම් ඒකම ලියන්න අනිකෙත් C දන D එකක ඍණ 3 අනික දන 3 ඔන්න ඔය විදියට ඕක තමයි කට්ටිය සාධක වෙන්න වෙනවා කියන්නේ. ඕක තමයි සාධක වෙන්න වෙනවා කියන්නේ. අමාරු වැඩක් තමයි ඉතින් ඕක. හැබැයි දැන් කරගෙන යනකොට ඔළුවට එනවා නේද මෙහෙම කරන්න තිබ්බ නේද කියන්නේ. හරි. ඔන්න ඉතින් එකපාරම කරන්න බෑ ඉතින් අත්දැකීමක් තියෙනවා. ඒ අත්දැකීම තමයි ඔන්න දුන්නේ. ලැබෙන අවුරුද්දේ අපි වැඩිදුර කතා කරමු ඕවා ගැන. බය වෙන්න එපා. දැන්ට ඔයගලන්ට 9 අවසර දෙන්නේ නැහැ. හරිද? ලකුණු 100ම කවුරු හරි ගත්තොත් එහෙම ගන්න දෙන්න බෑනේ. ඒ නිසා තමයි හිතන්න ඕම ප්‍රශ්නයක් දුන්නේ. හරිද? අමාය නින්ද ගිහලද කොහෙද මං හිතන්නේ? ඔන්න රෝම අංක 1 දෙලිසික හරිද වැඩි. ඒක තමයි ඇත්තටම ওই পেপার එකේ තිබ්බ අමාරු ගැටේ. ඕක කරන්න බැහැයි කියලා මම දන්නේ. හැබැයි සමහර කට්ටිය කරලා තිබ්බා මම හිතන්නේ. ගෙදර අක්කලා අයියලා උදව් කරලා තිබ්බා. කෙනෙක්ගේ හෝ දෙන්නෙක්ගේ මට මතක විදියට ඔක හරි ගිහිල්ලා තිබ්බා.
හරි දෙවනි සාධක වෙන ක්‍රීමට යන්නම් එහෙමනම් ප්‍රමක දෙක ප්‍රමක දෙක අපිට දීලා තියෙනවා 64 ඍණ 4x වර්ගය පේනවා මුලින්ම පොදු සාධක වෙන් කර ගන්න පුළුවන් හතර පොදු සාධකයක් විදියට හතර පොදු සාධකයක් විතර ගත්තොත් එළියට ඉතුරු වෙන්නේ මෙතනින් 8 9 16 මෙතනින් ඉතුරු වෙනවා හතර හතරෙන් බෙදුවොත් 1යි එහෙනම් 1x වර්ග දැන් හැබැයි වරහන් දිහා හොඳට බැලුවොත් 16 ලියා ගන්න පුළුවන් අපිට හතරේ වර්ගය විදියට මෙතන වර්ගයක් තියෙනවා එහෙනම් වරහන් තුල හොඳට බැලුවොත් මෙයක් වර්ගයක් එහෙනම් වර්ග ටික හිතෙන් අමතක කරා එහෙනම් 4 ඍණ x එක වරහනක ඒකම ආපහු ලිව්වා 4 ධන x කියලා ඔන්න වර්ග දෙකක අතරේ යටතේ සාධක වෙන් කරන විදිය ප්‍රමාණක දෙක ප්‍රමාණක තුනේ ඉතින් තියෙන්නේ ත්‍රිපදයක් ඒවා ඉතින් පොඩි වැඩ ඒගේ වර්ගය ධන 3 ඒ ඍණ 10 එහෙනම් දෙපැත්තේ පද දෙක ගුණ කරගත්තා වර්ග පද ඉස්සරහා එකන ඉන්නේ එක ගුණ කරා මෙයත් එක්ක එක්වරක් ඍණ 10 කියන්නේ ඍණ 10යි ඒකේ තේරුම අඩු කිරීමකින් මැද පදය හදන්න කියන එක 10 හදන්න පුළුවන් ක්‍රම 5වරක් දෙක හරිනේ 5යි 2යි ගුණ කරලා 10ක් හදන්න පුළුවන් 5යි 2යි අඩු කරලා 3ක් හදන්න පුළුවන් නේ හරිනේ එහෙනම් ධන 3යි ඒ හැදෙන්න ඕනේ එහෙනම් ධන 5යි ඒ ඍණ 2යි ඒ මෙන්න මේ විදියට එහෙමනම් මුල් පදයක සලකලා ඒ පොදුයි ගත්ත එළියට එහෙනම් ඒ ධන 5 ඊළඟ ජෝඩුව සලකලා මුල් පදේ ලකුණ ඍණ ඍණක් ගත්ත එළියට දෙක පොදුයි ගත්ත එළියට එහෙනම් ඒ ඍණයි ඍණයි ධන එහෙනම් ඒ ධන 5 පොදුයි කුට්ටි පිටින් ගත්ත එළියට ඉතුරු වෙන්නේ මෙතනින් එහෙමනම් ඒ ඍණ 2 ඔය වරහන් දෙක මාරු කරලා ලිව්වට කමක් නැහැ මෙන්න ත්‍රිපද සාධක ආකාරය සාධක ගැටළු තුනක් වන්න දුන්නු ඒ දෙක කරන්න පුළුවන් මෙන්න මේකේ තමයි විශේෂත්වය තිබෙන්නේ ඔන්න හත වසර වැඩක් මේකත් සමහර කට්ටියට බැරි වෙලා තිබ්බ ඉතින් මම හිතන්නේ මේක ලොකු වැඩක් කියලා 24 36 48 සංඛ්‍යාවල පුඩා පොදු ගුණාකාරය මෙන්න මේක මහා පොදු ගුණාකාරය නෙවෙයි මහා පොදු සාධකය උපෝගු ගත්තොත් මේ කියන සංඛ්‍යා තුනට අදාළව මම හිතන්නේ කීයක් ආවද 24 36 48 යන සංඛ්‍යාවල පුඩාම පොදු ගුණාකාරය එක වරහන්ට අරන් බෙදන්නනේ තිබ්බේ 144ක් එන්න ඕන මතකනේ ගොඩක් කට්ටිය හැබැයි ඒක හරි කියලා තිබ්බා එක වරහනකට අරගෙන බෙදාගෙන බෙදාගෙන යන්නේ ප්‍රථමක සංඛ්‍යාවලින් මාපෝසා කීයක් ආවද ඔකේ 12ක් නේද මහා පොදු සාධකයේ 12යි කුඩා පොදු ගුණාකාරයේ 144යි හතේ පන්තියේ වැඩක් ඒක ඍජුකෝණාශාකාර ආස්තරයක් කියන්නේ තල රූපයක් කියන එකම තමයි. ඍජුකෝණාශාකාර ආස්තරයක වර්ගඵලය දීලා තියෙනවා. එහි ඵලල දීලා තියෙනවා නම් x ඍණ 3යි කියලා. දිග කොච්චරක් වේද කියලා අහන්නේ. එතකොට ළමයි මේ ඇත්තටම මේකේ නොකිය කියන්නේ x වර්ග ධන 2y x ඍණ 15. මේ කියන ත්‍රිපද වර්ගජ ප්‍රකාශනයේ සාධක වෙන් කරා. මේකේ ඔයගොල්ලෝ පැත්තක ත්‍රිපද සාධක මෙන්න මේ විදිහට වෙන් කරලා බැලුවොත් ඕගලන්ට ඒවි සාධක x ඍණ 3යි x ධන 5යි කියලා. මෙන්න මෙහෙම. වරහන් දෙක මාරු වුණාට කමක් නැහැ ඉතින්. සාධක වෙන් කරලා ආවොත් මෙන්න මෙහෙමයි. ඉතින් මේ සාධක දෙකේ ගුණිතයක්නේ. ළමයි මේ එන්නේ x ඍණ 3 x ධන 5. සාධක දෙකක ගුණිතයක් එන්නේ. ඉතින් ඇත්තටම ඍජුකෝණාංශයේ වර්ගඵලයේ
සාධක දෙක ගුණිතයක් විදිහට ගන්නවා කියන්නේ මින් එකක් දිග වෙන්න ඕනේ මින් එකක් පළල වෙන්න ඕනේ. ඉතින් x වෙන 3 කියන්නේ ඒගොල්ලෝ පළල කියලා කියනවා නම් අනිවාර්යයෙන්ම x ධන 5 වෙන්න ඕනේ මොකක්ද? දිගනේ. ඔන්න ප්‍රකාශන දෙකේ ගුණිතය. එතකොට ඔය නොකිය කියන්නේ දිග ගුණ කිරීම පළල. අර වරහන් දෙකක ගුණිතයක් කියන්නේ වෙන යම් විදියකින් දිග ගුණ කිරීම පළල. එහෙනම් දිග වෙන්න ඕනේ මොකක්ද? x ධන 5. ඉතින් එක වරහණක් පළල වෙනවා නම් අනිවාර්යයෙන්ම ඉතිරි වරහන දිග වෙන්න ඕන. ඒකයි ওই ප්‍රශ්නේ දී බලාපොරොත්තු වෙන්නේ ඔයාලගේ. ඕගලන්ට සාධක දැනුම පාවිච්චි කරලා සාධක වෙන් කරගන්න තේරෙයි විදි කියන එක. ඒක චුට්ටක් හිතලා කරන්න තිබ්බ එකක්. එකක් හරිනේ. හොඳයි. අවසාන කාරණේ ප්‍රශ්න අංක 4. හතරවෙනි එක අපිට දීලා තියෙනවලු රූප සටහනේ PQ සමානයි RQ සමානයි 10යි කියලා. PQ කියන දිග නෑ PS කියන දිග ඇවිත් 10යි. ඒ කියන්නේ මෙතන ඉඳලා මෙතනට. RQ කියන්නේ 10යි. ඊට අමතරව PR කියන්නේ මේ දිග 8යි. එහෙනම් SQ දිග අහනවා මේ දිග කොච්චරද කියලා. එහෙනම් මුලින්ම අපි දන්නවා නම් PR කියන්නේ 8යි කියලා RS කියන්නේ කොච්චරද කියලා හොයාගන්න පුළුවන්. ඒක 2යිනේ. 10න් 8ක් අඩු කරා. ඉතින් මෙතන දෙක නම් මෙතන කීයක් වෙන්න ඕනේද? 8ක් වෙන්න ඕනේ. එහෙනම් SQ දිග වෙන්නේ කොච්චරද? 8යි 7යි. ඒ මෙතන මෙතනම 10 නම් මේ ටික දෙක නම් මේ ටික 8යි. මේක ලේසි. රූප සරහනේ PR කියන දුර ඇවිත් RQ කියන දුරට සමානයි. PQ කියන දිග QR කියන දිගට සමානයි. එහෙනම් QR එකයි PQ එකයි. ඒ කියන්නේ මේ පාද තුනම එක වගේ. PQ කියන්නේ 8යි. එහෙනම් අනිත් පාදයට 8ක් වෙනවා. එහෙනම් 8 ගොඩවල් 3ක්. සෙන්ටිමීටර 24යි. ඒකත් මහ ලොකු වැඩක් නෙවෙයි. තොරතුරු ටික නිවැරදිව සටහන් කරගන්න පුළුවන් කමක් තිබ්බනම් ඔයගලන්ට පිළිතුරු ගන්න එක මහා වැඩක් නෙවෙයි ඕක. අංක 1 ප්‍රශ්නේ නිවැරදිව බලලා කියව ගන්න. ඒ ප්‍රශ්නේ කියවීම තුළ තමයි වැදගත්ම දේ ඔයගලන්ට දෙන්නේ. ඒ ප්‍රශ්නේ ඔයගොල්ලෝ නිවැරදිව කියවන්න යන්නේ නැත්නම් ඔයගලන්ට ප්‍රශ්නේ තේරුම් ගන්න බෑ. ඔයගොල්ලෝ කෑලි 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 කියවනවා නම් ප්‍රශ්නේ භාගයක් දුර ඉඳලා කියනවා නම් හරි එක ප්‍රශ්නේ පටන් අරගෙන ටික දුරක් කියවලා මේකේ තියෙන්නේ මේකනි කියලා හිතලා ඉතුරු කෑල්ල නොකිය ගන්න හදන්න පටන් ගන්නවා නම් හරි. අන්න ඒ අඩුපාඩුව ගොඩක් අය තාමත් කරනවා. ප්‍රශ්නේ ඉවරයක් වෙනකම් මුල සිට අගට කියවන්නේ තියෙන. ප්‍රශ්නේ භාගයක් දුර කියවගෙන යනකොට ඔළුවට ගන්නවා මේ අහලා තින්නේ මෙන්න මේ. එහෙනම් මේක තමයි කියන්නේ කියලා අර පොඩ්ඩක් කියවද්දිම තේරුම් ගන්නවා මේක වෙන්නේ නැති ප්‍රශ්නේ කියලා. හරිද? නමුත් දැන් ඉදිරියට යන්න දැන් 9 දී නෙවෙයි ඔක ගොඩාක්ම බලපාන්නේ අපිට ඊළඟ අවුරුදු දෙකේදී. හරිද? ඕගොල්ලෝ හරියට කියවල. එහෙම නැත්නම් ප්‍රශ්නේ කෑල්ලක් අන්තිම කෑල්ල විතරක් කියවන. මුල ටික කියවන්නේ නැහැ. හරි එතකොට ලැබෙන අවුරුද්දේ තියෙන ගැටලු සාකච්ඡා කරගෙන යනකොට ඔයගලන්ට තේරෙවි මුකුත්ම කරගන්න බැරි වෙනවා නේද එතකොට අපිට කියන්නේ. ඒ නිසායි ඔන්න කියන්නේ කරුණාකර කලබලයක් නැතුව ප්‍රශ්නේ හරියට කියවලා තේරුම් ගන්න. ඊට පස්සේ කරන්න ඕන දේ වේගයෙන් කරනවද හිමින් කරනවද කියන එක ඔයගොල්ලෝ කල්පනා කරන්න. හැබැයි ප්‍රශ්නේ නිවැරදිව කියව ගන්න. හරි අවසාන කොටස පරිමාව යටතේ ඝන කාබ හැඩති ජල ටැංකියක දිග පල්ල ඔස දීලා තියෙනවා 3.21 කියලා ටැංකියේ ධාරිතාව ලීටර වලින් ප්‍රකාශ කරන්නලු. ඉතින් ධාරිතාව කිව්වත් පරිමාව කිව්වත් ළමයි අපි හොයන්නේ එකම විදියට තමයි. ඒ කිව්වේ දිග ගුණ කිරීම, පල්ල ගුණ කිරීම, උස.
එහෙනම් තුන ගුණ කිරීම දෙක ගුණ කිරීම එක. තුන් වරක් දෙක හයයි, හය වරක් එක හයයි. මේ ඉන්නේ හැබැයි පරිමාව මොනාවලින්ද? මීටර් ගුණ කිරීම, මීටර් ගුණ කිරීම මීටර්, ඝන මීටර් වලින්. හැබැයි අපි දන්නවා පරිමාව සම්බන්ධ වැදගත් සම්බන්ධයක් මොකක්ද? ඝන මීටර එකක් කියනු ළමයි ලීටර කොච්චරක්? ඝන මීටර එකක් කියලා කියන්නේ ලීටර වලින් ගත්තොත් කොච්චරක්? අන්න හරි. ලීටර වලින් ගත්තොත් දෙමින්දි අපි කියන්නේ කොච්චරක් කියලාද? යසිරු ලීටර වලින් ගත්තොත් ලීටර 100ක්ද? නෑ. ලීටර කොච්චරක්ද? ලීටර 1000ක්. මෙන්න මේ පරිමාව සම්බන්ධයේ අපි තුල තියෙන්න ඕනේමයි. ඝන මීටර එකක් කියනු ලීටර 1000ක් කියන පරිමාව සම්බන්ධයේ අපි තුල තියෙන්න ඕනේ. එහෙනම් කටිය පුළුවනි දැන් අපිට පිළිතුරට යන්න. ඝන මීටර 6ක්. එකක් කියන්නේ 1000 නම් 6ක් කියන්නේ කොච්චරද? 6 ගුණ කරන්න ඕනේ 1000. ඒ කියන්නේ ලීටර 6000ක්. එහෙනම් ඔය කියන ඝනකාබ හැඩති ටැංකිය තුල ඇති ජල ධාරිතාව ලීටර් වලින් ගත්තොත් ලීටර් වලින් ගත්තොත් ලීටර 6000ක් ඔක ඇතුලේ තිබිලා තියෙනවා. වගා බිමක වර්ග මීටර් එකකට වර්ග මීටර් එකක භූමියක් සඳහා වර්ගඵලයේ වර්ග මීටර් එකක භූමියක් සඳහා දිනකට ලීටර 20ක් ජලය අවශ්‍ය වෙනවා. වගා බිම වර්ග මීටර 20ක් තියෙනවා නම් ඉතින් ළමයි අපි දන්නවා වර්ග මීටර එකක් සඳහා අවශ්‍යයි ලීටර 20ක්. එහෙනම් අවශ්‍ය මුළු ප්‍රමාණය හොයන්න. මුළු ජල ප්‍රමාණය හොයන්න. වර්ග මීටර එකකට ලීටර 20ක් ඕනේ නම් වර්ග මීටර 20ක් සඳහා එකකට 20ක් නම් 20කට බලන්න ලීටර 20 ගුණ කරමු 20. දැන් ඉතින් 40යි කියලා කියන නම් එපා ඉතින්. 20 20 ගුණ කරොත් කීයක් එවිද? 400ක් ඕන වෙයි. එහෙනම් ඔය වර්ග මීටර 20ක භූමි ප්‍රමාණයක් සඳහා වර්ග මීටර 20ක භූමි ප්‍රමාණයක් සඳහා දිනකට ඒක වචන දිනකට ජලයේ ලීටර කොච්චරක් අවශ්‍ය වෙනවද? ලීටර 400ක් අවශ්‍ය වෙනවා. රෝමාංක 3 වගාවට සෑම දිනකම ජලය යොදන්නේ නම් හැමදාම ජලය දානවද? ඒ කියන්නේ හැමදාම ලීටර 400 ගානේ ටැංකියෙන් ජලය ඉවර වෙනවා. පළවෙනි දවසේ ලීටර 400, දෙවෙනි දවසේ ලීටර 400. ඔය විදිහට අර ටැංකියේ තියෙන ජල ප්‍රමාණය ඒ කියුවේ ලීටර 6000 ටිකෙන් ටික ටිකෙන් ටික ටිකෙන් ටික ටිකෙන් ටික ඉවර වේගෙන වේගෙන යනවා. ඇයි? අපි දවසකට ජලයේ ලීටර 400ක් පාවිච්චි කරන හින්දා. දවසකට ලීටර 400 ගානේ පාවිච්චි කරගෙන යන හින්දා. එහෙමනම් මොකක්ද වෙන්නේ? ඔව්. එහෙනම් ජලයේ කොච්චර දින කීයකට ප්‍රමාණවත් වේද කියලා අහනවා ටැංකියේ ජල ප්‍රමාණය. ඒ කිව්වේ 6000 400 ගානේ කීයක් දින කීයක් පාවිච්චි කරන්න පුළුවන්ද? එහෙනම් 6000ට 400 ගොඩවල් කීයක් තියෙනවද කියන එක තමයි අපි ඉතින් ළමයි බලන්න ඕනේ. එහෙමනේ. එහෙනම් බිංදු දෙකට බිංදු දෙකක් හැපිලා යනවා. 64න් බෙදුවොත් 15ක් එයි. එහෙනම් අපිට ඔය කියන ජලය පාවිච්චි කරන්න පුළුවන් දින ප්‍රමාණය වෙන්නේ කොච්චරක්ද? දින 15. ඔයගොල්ලෝ හොඳට කල්පනා කරලා බැලුවොත් මේ පේපර් එක ඇතුලේ ඔයගලන්ට ගත හැකි දේවල් ගොඩක් තියෙන්නේ නැති අර අපේ මට්ටමට කරන්න බැහැයි කියලා හිතන අවස්ථා එකයි මම නම් හිතන්නේ තිබ්බේ. ඒ හැරෙන්න අපේ කරපු දේවල් නැවත පොඩ්ඩක් බලාගෙන අඩුපාඩු හරි ගස්ස ගත්තා නම් ප්‍රිපරේ කරන්න පුළුවන්. ඔන්න පළමු වාරයේට මම ඔයාලට දුන්න දෙවෙනි පේපර් එකේ සාකච්ඡාවත් ඔන්න මම කරා. බලාපොරොත්තු වෙමින් ඉන්නවා අගෝස්තු මාසයේ අවසානයේ දෙවෙනි වාරයේ වැඩ ටික සම්පූර්ණ කරගෙන ඉවර වුණායි. පස්සේ දෙවෙනි වාර විභාගයක් ඔයාලට දෙන්න. ගොඩක් විට උත්සාහ කරමු ලබන මාසේ කොහොම හරි පේපර් එක කරන්න. හැබැයි සෙකන්ඩ් ටර්ම් එකට අදාළ තව කාරණා ටිකක් තියෙනවා ඒ ටික ඉවර වෙච්ච ගමන්. හරිද? හරිද නේද? එහෙම වෙන්න ඕනේ. ඔන්න වැරදි අඩුපාඩු තිබ්බේවා මම හිතනවා හරි ගස්ස ගන්න පුළුවන් වෙන්නේ නැති කියලා. ඒත් එකම යන අතරතුරේ මැද්දේදී මොකක් හරි අඩුපාඩුවක් තමයි ඇති වුණා නම් ඒ කොඩේට ඉවර වුණා නම් කරන් ගියා නම්
මානුෂීය ප්‍රශ්න සෑහෙන ප්‍රමාණයක් අපේ ළමයින්ට පන්තියක් කරන වෙලාවෙදී වෙන්න පුළුවන් දේවල්. මේ ප්‍රමේදී අනිවාර්යෙන් ඒවා බලාපොරොත්තු වෙන්න වෙනවා අපිට. එකම වැහෙන්නේ නැතුව ගියා නම් එක්ක පේන්නේ නැතුව ගියා නම් හරි රෙකෝඩින් එක මම දෙනවා අද දවස් ඇතුළත. නැවත වතාවක් එක බලලා අඩුපාඩු ටික හරි ගස්ස ගන්නට. හරි. හොඳයි. එහෙනම් අදට වැඩි මම මෙතනින් නතර කරන්නම්. මේ සතිය තුල උපරිම උත්සාහය දරමු වැඩිට ඉවර කරගන්න. දැන් අපි අලුත් මාසයක් වන්න ආරම්භ කරනවා. මම හිතන්නේ අපි ඔන්ලයින් ටිකට කරගෙන යන 11 වෙනි මාසයේ වැඩද කොහෙද ආරම්භ කරන්නේ දැන්. හරි. හොඳයි. එහෙනම්දි මම බලන්නම් ඒක ගැන. හරි. එහෙනම් අදට වැඩි මෙතනින් නතර කරන්නම්. ආයුබෝවන් අපේ කට්ටියම වඩම පරිස්සමෙන් ඉන්න උත්සාහයක් ඔයාලට එහෙනම්.